අදත් හැමෝම ඉතින් අද අපි වීඩියෝකින් කතා ගන්න යන්නේ ඔය දන්නා මිදස්සර ගොඩක් කතා වෙන දෙයක් අශේන් සේනාරත්නගේ සම්බන්ධ දෙයක්. ඉතින් එයා වීඩියෝකෙදි කියනවා මේ පැවිද්දෝ කියලා. ඉතින් ඒක සාධාරණීකරණය කරන්න මහා සංඝරත්නය සහ පැවිද්දෝ කියලා කියන්නේ. ඉතින් මේක සාධාරණීකරණය කරන්න කට්ටිය දාලා දිනවා ඒක කියන එක ප්‍රශ්නයක් නැහැ ඒක පොත්පත්වල තියෙනවා ඔහොම ඔහොම කියලා කට්ටිය දාලා දිනවා. හැබැයි ඇත්ත කතාව කිසිම තැනක පැවිද්දෝ කියලා නැහැ පැවිදි උතුමන්. පැවිදි උතුමන් වහන්සේ අන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔගොල්ලෝ බස් එකක යද්දී වුණත් අපි කවදාකවත් ওই වචනේ පැවිද්දෝ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අතීත සිට මෑත දක්වා අපි කවදාකවත් තාන්දුරු කෙනෙක් බණකට වඩිනකොට අපි කවදාකවත් කියන්නේ පැවිද්දෝ වඩිනවා කිය. හරි ඒ වගේ දේවල් තියෙන ඉතින් අනික පැවිදි ඔගොල්ලෝ බස් එකේ නෝටිස් එකක් දැකලා ඇති ඉස්සරහ ෂීට් එක ගහලා දින පැවිදි උතුමන් වහන්සේලා වෙනුවෙන් වෙන් කර ඇත. නැත්තම් පූජ්‍ය පක්ෂය සඳහා නැත්තම් භික්ෂුන් වහන්සේලා සඳහා ওই විදිහට තමයි අපි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මෙතනදී මේක සාධාරණීකරණය කරන්න හදන කට්ටියකුත් ඉන්නවා. ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ YouTube channel වලට ගිහින් බැලුවොත් පෙනෙයි ඒගොල්ලෝ රටට දෙන්න හදන දේ මොකද්ද? ඒගොල්ලන්ගේ YouTube channel එක දාලා තියෙන්නේ මොනවද? ඒ කන්ටෙන්ට් මොනවද? ඉතින් ඔයගොල්ලන්ට එතනින් අයිඩියාක් ගන්න පුළුවන් මේගොල්ලෝ මොකද්ද මේ කරන්න හදන. ඉතින් මෙතනදී කතා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂ මතවාදය හෝ කිසි දෙයක් අපිට අදාළ නැහැ. උදාහරණ වශයෙන් ගෝඨාභය මහතා හෝ වේවා අනිත් පැත්තෙන් ගත්තා සජි ප්‍රේමදාස මහතා හෝ කිසි කෙනෙක් අපිට අදාළ නැහැ. අපි මෙතන ප්‍රශ්න තියෙන්නේ බුදුදහමට බුද්ධ දර්ශනයට සිදු කරන එයා සිදු කරන ලබන මේ කියන්නේ අපහාසය. දැන් අපි උදාහරණ වශයෙන් අපි කවදාකවත් ෆාදර් කෙනෙක්ට වෙන නමක් කියලා කතා ගන්නේ නැහැනේ. අපි මේ මොකද මේ අපි පල්ලියේ ඉඳන් දැන් එයා කියන්නේ පන්සලුත් යනවා. ඉතින් පන්සලුත් ගිහිල්ලා ඉතින් ওই විදිහට කියනවා කියන්නේ එයා ගැන කතා ගන්න වැඩක් නැහැ. අනික එයා අනික එයා කියනවා එයා මහා සංඝරත්නය සහ පැවිද්දෝ කියලා. ඉතින් ඔයා කිරි කරයකට ගොම බින්දුවක් දැම්මත් ඇති ඒක වැඩක් නැහැ. ඉතින් ඔයා මහා සංඝරත්නය කියලා පස්සේ පැවිද්දෝ කියන වචන කියන්නේ ඇත්තට මේක හාස්‍යයට දක්වලා. ඉතින් මම කියන්නේ මේ වගේ පුද්ගලයන්ගේ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න එපා. ඒක තමයි මුලින්ම කරන් තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ වීඩියෝස් බලද්දී එයාගේ එයා තව තවත් එයාගේ පබ්ලිසිටි එක වැඩිනවා. දැන් ඒ සම ඔයගොල්ලෝ දන්නවා ඇති නෙගටිව් මාකටින් කියන දේක් තියෙනවා. එතනදී මේගොල්ලෝ සමහර යාට බොරු දේවල් දාලා මේගොල්ලන් හිට් කරගෙන මේගොල්ලන්ට බැනගෙන මේගොල්ලෝ එතනින් හිට් කරලා මුදල් රුපියල් නදන. ඉතින් මං කියන්නේ ඔයා බෞද්ධයෙක් නම් අශේන්ගේ වීඩියෝස් බලන්න එපා. කාලයක් පිටකොඩු පොඩි ආන්දරුවන් අහලාගෙන හිටියා. ඊට පස්සේ උන්වහන්සේටම තේරිලා ඒක එහෙමම නැවතුණා. ඉතින් මෙයා ඇවිත් තමන්ගේ වාසිය තමන්ගේ හැමදේම කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ තවත් මේ වගේ දෙයක් නැවත මේ වගේ දෙයක් නොවෙන්න දැන් ඉඳන්ම වැඩ කටයුතු කරන්න. දැන් ඉඳන්ම කියන්නේ ඔබලොන්ට කරන්න පුළුවන් හොඳම දේ ප්‍රතික්ෂේප කිරීම. වෙන කෑ ගහගෙන අනම්මනම් කරන්න යන්නේ හොඳම දේ ප්‍රතික්ෂේප කිරීම. මොකද බෞද්ධයන් වහන්සේ කරන් දින හොඳම දේ ගහගෙන මරාගෙන එහෙම නෙමෙයි එයා ප්‍රතික්ෂේප කරන්නේ. එයාගේ වීඩියෝස් ඔබලා ඉන්නවෝ එයාගේ චැනල් එක අනම්මනම් ඒ පැත්තට යන්නේ. ඒක තමයි එයාට ගාන්දීර හොඳම රිද්දන්න තියෙන විදිය. ඉතින් එයා ප්‍රසිද්ධියේ මම නම් කියන්නේ එයා ප්‍රසිද්ධියේ සමව ගන්න ඕනේ මේ පැවිද්දෝ කියන වචනේ පාවිච්චි කරන්න. පැවිදි උතුමන් කියන විදිහට ඒක නිවැරදි වෙන්න ඕනේ. මොකද කිසිම පොතපතක මම නම් කියවපු පැවිද්දෝ කියද නැහැ. ඒ කියන අක්ක දන්නේ ඒ කියන ඔය එතන වීඩියෝ එක අක්ක කෙනෙක් කියනවානේ මේ අශේන් කියපු එක සාධාරණයි ඒක පොත්පත්වල තියෙනවා කියලා. ඉතින් එයා ගැන කතා ගන්න එපා. එයාගේ YouTube channel එකට ගිහින් පොඩ්ඩක් බලන්න එයා දා දින කන්ටෙන්ට් මොනවද. ඒකෙන් එයාගේ චරිත තීරණය ගන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ඒ කතා ගන්න කවුද කියලා. ඉතින් මම කියන්නේ මේ කට්ටියට දැන් මේක මේ දැන් මේ මඩ ගහන එක නවත්තත් දින හොඳම ක්‍රමේ එයාගේ කන්ටෙන්ට් බලන්න එපා. එයාගේ චැනල් එකට යන්නත් එපා. ඔගොල්ලෝ පාඩුවේ ඉන්න. එතකොට එයාට ඒක තමයි දෙන්න තියෙන හොඳම පනිෂ්මන්ට් එක. ඒක එයාගේ කන්ටෙන්ට් බලන්නේ නැහැ කියන්නේ. එතනින් එහාට එයාට කරන් දෙයක් නැහැ. ඉතින් අපේ කට්ටිය එයාට බැන බැන එයාගේ කන්ටෙන්ට් බැලුවොත් එයා තවම මේ විදිහට බෞද්ධාව මඩ ගහනවා. මොකද එයා දැන් අපි කවදාකවත් උදාහරණ වශයෙන් දැන් තව කියනවා මේ එයා දැන් මේ පළවෙනි වාර නෙමේ කලිනුත් ওই විදිහට අපහාස කරලා දිනවා. ඉතින් ඕක නවත්තන්න හොඳම විදිය තමයි මම දකින්න විදියට එයාගේ කන්ටෙන්ට් බලන්න එපා. එයා ප්‍රසිද්ධියේ මම දකින්න විදියට සමාව ගත යුතුයි. සහ එයා මේ කරේ ලොකු වැරද්දක්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ඔයා සුදු ඈන් වලින් නෙමෙයි යශෙන්. ඔයා වරිස්සක් වෙන්න ස්වභාව ධර්මයෙන්. මොකද සුදු ඈන් වලට කලින් ඔයාට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙයි. මොකද ඔය පාරේ දොට්ට යනකොට
ගොඩක් පරිස්සමෙන් යන්න මොකද මේ දවස්වල කාලගුණෙත් හොඳ නැහැ. ඉතින් ස්වභාව ධර්මයෙන් ඔයා පරිස්සම් වෙන්න නැතුව මේ භෞතික මිනිසුන්ගෙන්වත් කාගෙන්වත් නෙමෙයි ස්වභාව ධර්මයෙන් ඔයාට නියම වෙලාවට නියම දඩුවම ලැබෙයි. ඒ හින්දා ගොඩක් පරිස්සමෙන් ජීවත් වෙන්න. එහෙනම් කට්ටියටම තෙරුවන් සරණයි. අපි මෙතනින් නවත්වමු වීඩියෝ එක.